මෙන්න මේ ආකාරයටයි ඇතුමාගේ පේ මේ පාර්ලිමින්තුකපු කතාාව මයිළඟ තියෙනවා. ඒකේ ඒකේ එතුමාකි වූවා පසුගියෙක්දයා අධිකරණ සේවා කමිෂන් සභා විසින් කැඳවන් ලද සම්මන්ත්‍රණයකදී විදහයකි වුවමනාව අනුව. පොලිසිය විසින් අධිකරණයෙන් කරනු ලබ ඉල්ලීම්වලදිී මහය ස්්‍රාත්වරුන් සින් ලබා දුන් තීන්දු. පිළිබඳව අදහස් පාල කරනු ලැබඇති බවටත් ලබා දිය යුතු තීරණ. ඳ බලපෑම් සිදුවී ඇති බවටත් එයින් අධිකරනය ස්වාීනත්වයට අනිසිේ බලපෑමක් සිදුවී ඇති බවට කරුණු වාර්තා වෙනවාකි ඔය පටන් ගැම්ම පං ඉස්සල්ලාම කියන්න ඕනේ මේ කතාව සාවද්‍යය. ඉස්සල්ලාම මේ සම්මන්ත්‍රණය විනිශ්චකාරුට ගරු විනිශ්චකාරුන්ට තියපු සම්මන්ත්‍රණය තිබබේ ඒක සංවිධහනය කළේ එක කැඳවූවේ අධිකරණ සේවා කමිෂන් සභාව නෙවෙයි ඒ කැඳෙවූ මේ කිස්සල් ම්බන් නිවැරදි කල්ල ඉන්න නොනේ ශ්‍රී ලංකා විනිශ්්‍රකාරවරුන්ගේ ආයතනය නොහෝ ජ ඉන්ස්ටිටියුට් කියෙන යතය තැ. මේ මේ දෙක පිළිබඳවම පොඩි පැදිලික් කරේ ෙරමක් කරන්නන නැත්නන් කවරුව දන්න මොද මේ යත දෙක් ගැන කියනකොට. මැතුමා කිව්වහම අධිකරණ සේවා කමිෂන් සභාවෙන් මේ රැස්වීම කැඳෙව්වයි කියලා. අධිකරණ ඒක තවත් දක්වතේ ඒ ඒ එදා ඒ රැසීම කැඳෙව් වෙන අධිකරණ සේවා කොමිෂන් ස ධිරන්න සේවා කමිෂන් සභාව කියන්නේ ගරු අග්‍රවිනිශ්චකාරතුමා ප්‍රමුඛ ත් ශ්‍රේෂ්ාධිකරණය දේෂ්ඨතම විිෂ්චකාරවරුන් දෙදෙනත් අන්නේ තුන් දෙෙනගෙන් සමන් විත දරු විනිශ්්‍රකාරවරුන් සම්බන්ධව අධිකරණය කටයුතු සියල්ලම සම්බන්ධව අධීක්ෂණය කරන කමිෂන් සභාව. එතකොට බෝම බෝම භායනක දෙයක් මේ කියලා තිනෙ ඒ ඒ ගරු අග්‍ර විනිශ්චකාරතුමා ප්‍රධානත්වය දරන සංවිධානයෙන් කැඳවන ලද රැස්වීමකදී අධිකරණයට අධිකරණය ස්වාධිනත්වයට බාධාවන විදිහ කතා කලායි ඉ කල කියන එක බොහොම අසාධරණයි ඉස්සල්ලාම්ම පෙන්න්න ඕනේ ඊගාවටමං කියන්න මේ ඒදො මේ එක කැඳෙව්ව මං කිව්වා ශ්‍රී ලංකා විනිශ්‍රකාරුන් ආතන ද ශ්‍රී ලකා විනිශ්්‍රකාරුන්ගේ ආයතන මෙතමයි ලඟතිවයි පනත එකදශනමසි අසූ පහේ අංක හතලි සයධරන පනතෙන් ඒ ඒක ස්ථාපනය වුණේ. ඒකෙන් තමයිව විනිෂ්්‍රකාරවරුන් පුහුණු කිරීම යාවත්කාලීන කරන්න විනි විිනිෂ්්‍රකාරවරුන්ට දේශන පාටමාලා අන්නේ වගේ සැරෙන් සැරට ඒවතියලා විනිෂ්්‍රකාරවරුන් දැනුවත් කරන්න පියවරගන්න අන්නේ ජජර්න්ස්ටිටියුට් එහෙම නැත්තං විිනිෂ්්‍රකාරුන්ගේ ආයතති ඒකට තමයි ඒ කාර්ය තියෙන්නේ ඒක පස්වැනි වගන්තය පැහැදිලිව පිනිස්්චකාරවරුන්ගේ යහපත සඳහයි වැනි සාකච්ඡා කොන්ෆරස වැඩමුලු පැවැත්වීමේ බලය කට දීලා තියෙන. ඒකෙන් පවත්තපු මේ සම්මන්ත්‍රණය එදා ගරු රුමාරරි දිසානායක මන්තර තුමා පර්ලිමේතුවදකින්ව සම්පූර්ණයෙන් බකුෘති කල්ල මේක කැඳෙවූවේ අධිකරණ සේවා කමිෂන් සභා විසින් කර එක වැරදි. දැන් එතුමා පාර්ලිමේන්තුේද ලිපියකට අවධානය යොමු කරයි ලිපිය එකකින් දැබන් ගත ගෙනාවේ ලිපිය පෙන්නන්න. කිෙව්වා අධිකරණ සේවා කොමිෂන්ස භහාවේ සභහපති සංජීව සෝම රත්නා සංකලති ීම. ව් මොකද අධිකරණ සේවා කමිෂන් සභාවෙන් තමයි ගරු විනිශ්චකාරවරුන්ව යම් තැනකට කැඳෝනු අනන් ඒ ඒ ඒ ලේකම් තමයි ඒ කරන්නඕ. නමුත් ඒ රැස්වීම සංවිධානය කළෙත් එක පැවැත්තුවෙත් විනිශ්චකාරවරුන්ගේ ආයතනේ මිසක් අධිකක්න සේවා කමිෂන් සභහාවේ දායකක්වෙන් නෙවෙයි. ඒක් පැහැදිලිව තියෙනවා මේ ලිපිය පටන්ගන්නකොටම මෙහෙම කියලා තියෙනවා ඉංග්‍රීසි භාසාාවෙන් කියල තියෙන ටික මන් කියලා ඉටවසේ සිංහලෙන් කියන්න තැ මේක පැහැදිලිව මේ ලිපිය කියලා තියද්දිත් මේක විකෘති කරලා කියනවා නං මේක අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් පත් කළේ කියලා කියනකොට එක බොහොම බරපතල විකෘති කිරීම බරපල ත්වක් න මොකදධිකරණ සේවා කොමිෂන් සභාව කියන ගරු ක්ද විශ්චාරතුමා නායකත්ේ ර්ණ කම සභහවාක් තැ නබල අනේ ලිපිය කියලා තියෙන එකම relating webinar relating to judicial proceedings in the context ofCO 19 මේක කියල ති නො මේ කොවි දහනම ඇතිවෙච්ච වසංගත තත්ත්වය සම්බන්ධය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමට මේ පවත්වන වෙබිනායක හෙමනැත්තම් සම්මන්ත්‍රණය ැ මේකේ <transactions> කියනවා <tale> <principles> <assessment> වෙ ඕෝගනස් මෙන්න මෙතනයි වැදගත්පෂන් වෙබනා ඕෝගනයිස් byයිද ශ්‍රී ලංka ජ will පැහැදිලිව කියලා තියෙද්දි තච්චු ගහල කියලා තියෙද්දිත් මේක පවත් මේක සංවිධානය කල්ලා තියෙන්නේ විනිශ්චකාරවරුන්ගේ ආයතනය විසින් කියල කියලා තියෙද්දිත් පාර්ලිමෙන්ැතුව ඇවිල්ල කිවවේ අධිකරණ සේවා කමිෂන් සභාවෙන් මේක කෙරුව